मैं बोजांग बोला अपने हम बेन सुविशेषी तैनात थे ना फिर तुमने यम विलाव का सच संबोजांग या पिका होती है ना ना एक थी ना बहुत देना करने वाला यम विलाव का पिका वो सच संबोजांग के नहीं ना एक नहीं बहुत तेरुंग करने वाला के पैतंटत मटत धर्म आपाले हो आहांट खाली हो आहलती दी हो तरह अंट खुल आशा वैति वेन खुल मुलावट अन्न खुल वैत मम तरह ऐति कर गाने अपी दकीन दागमति देखोत अपी යම් කිසි දෙයක් කරනවට අකමැති දෙයක් යම් කිසි දෙයක් කිරිනවට අකමැති නම් ඒ දේ කවුරු හරි කළොත් අපි අකමැති අහන්න අකමැති වචනයක් අපිට කිව්වොත් වගේ අවස්ථාවන් වලදී නිකන් සරණ හැටියට ගත්තොත් අපිට තරහ යන්න පුළුවන් ඔය කියන අමනාපය ආපුවාම අපි ඊළඟට මොකද කරන්නේ? ඒ අමනාපේ ආපු කාරණාව නැවත නැවත බලනවා. ඒක නැවත නැවත මතක් කරනවා. ආ නැද්ද? අපි මතක් කරනවා. ඒක ගැන නැවත නැවත කතා කරනවා. ඒ අමනාපේ ආපු කාරණාව තුල තිබිච්ච අංශ වෙන වෙනම වෙන වෙනම අපි සිහිපත් කරනවා. तिबिला तरह की अनेक हंदुना गण एक ही नर तरह वैटी कर गण एक ही नर तरह तीन कारण अव विनाश विनाश साकारे नहीं तन ये हितन कारण अव तेक के इट पास यहाँ पे तरह टा आरोप ने वन विधि है आयुर की ये विधि टे याना पार की याना विधि कटा मैं तरह सिटविल हो ये तरह कारण अव सहिपत करने कोटा अपे ही तरह हिम पीरनो තරහෙන් පෘෂ්ටිමත් වෙන අපේ හිත තරහෙන් පෘෂ්ටිමත් වෙච්ච හිතක් වැඩිපුර වඩනකොට ආපහු ආපහු මතක් කරනකොට මෙනෙහි කරනකොට කතා කරනකොට ඒ තරහ අපේ ඇඟටත් දැනෙනවා ඇඟ වෙව්ලන්ට ගන්න ඇඟ රත් වෙනවා දාඩිය දානවා ඒ විදිහේ මානසිකව තරහෙන් පිරිච්ච හිතක් එක්ක ඉන්නකොට ඒ තරහ කායිකවත් අපිට දැනෙනකොට ওই දෙකේ සංකලනයට උනහම අපි බලන්නේ තරහෙන් අපි කතා කරන්නේ තරහෙන් අපි ඇවිදින්නේ තරහෙන් කෑම කන්නේ තරහෙන් නිදා ගන්නේ තරහෙන් නැගිටින්නේ තරහෙන් ඇවිදින්නේ තරහෙන් අඩිය තියන්නේ තරහෙන් මේ තරහ තුලම নিমগ্ন වෙලා ඉන්නේ කායික මානසික කියන දෙකම මේක ඇස්සෝ බාගෙන ඉන්නේ අපිට මේ තරහෙන් නිදහස් වෙන්න තේරෙන්නේ නැති හින්දා ඊළඟට සිද්ධ වෙන්න දේ මොකක්ද ඔය කියන තරහේම নিমগ্ন වෙලා ජීවත් වෙනවා වෙනතුනේ අපේ ජීවිතය තුළ මං ওই කියාපු විදිහේ කාරණාවක් සිද්ධ වෙන්න යන යන්නේ නැහැ මහ ලොකු වෙලාවක් ඒ වුණාට තරහට විතරක් නෙවෙයි මේක මේ මේ අන්තර්ගත වෙන්නේ කෝ ගුණ වෙන්නේ නමුත් ඔය කියන මූල ධර්මය වගේ ඔය කියන අපි ඔකට ඉංග්‍රීසියෙන් කියමුකෝ පැටර්න් එක කියලා මේ මේ කියන විදිහේ කාරණා කරුණු කාරණාවන් වලට යටත් වෙච්ච විදිහට අපි කෙලස් කොච්චරනම් කාලයක් පුරුදු කරලා
ක්ලේශයේ තියෙන බව අපි දැකලා ඒ ක්ලේශය ගැන නැවත නැවත හිතලා ඒ ක්ලේශයත් එක්ක වැඩිච්ච විදිහේ ඒ ක්ලේශයම අරගෙන යන විදිහේ ප්‍රකට කරගන්න විදිහේ ඌමනාවකට අපේ හිත අරගෙන ගිහිල්ලා ඒ ක්ලේශයම ඔළුව පුරවගෙන ඒ ක්ලේශය පුරවගත්ත ඔළුව තියෙන කෙනාගේ ශරීරයත් ඒ කෙලස් බරිත භාවයටම ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ ජීවිතේම ඒ කෙලස් අනුව වැඩ කරන විදිහේ ගත කරන විදිහේ ජීවිතයක් අපි මීට කලින් අනන්ත අප්‍රමාණ වාර ගණනක් සිදු කරලා තියෙනවා පුරුදු කරලා තියෙනවා වඩලා තියෙනවා ධර්මයේ පැත්තෙන් හැරලා බලනකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා සප්ත බොජ්ජංග කියලා වර්ගයක් මේ බොජ්ජංග වල තියෙන්නේ යම් කිසි දෙයක් හඳුනා ගන්නවා මනාව ඒ හඳුනාගත්ත දේ තුල තියෙන කොටස් ඒකේ දෙවෙනි එක තමයි හඳුනාගත්ත දේ තුල තියෙන කොටස් වෙන වෙන අංග වෙන වෙන හැටියට දකින්න පුරුදු වෙනවා ඕ දකින්නවා ඊළඟ එක තමයි තුන්වෙනි එක ඒ හඳුනාගත්ත අංග පවත්වා ගන්නට හෝ ඒවා දකින්න තේරුම් ගන්න එක හින්දා එයාට යම් කිසි උද්‍යෝගී භාවයක් ඇති වෙනවා උද්‍යෝගයක් තියෙනවා ඒ උද්‍යෝගයේ තියෙන කෙනාට මානසිකව ප්‍රීතියක් ආයත් වෙනවා ප්‍රීතියක් භුක්ති විඳින්න පුළුවන් කමක් හම්බ වෙනවා ඒ ප්‍රීතිය භුක්ති විඳින කෙනා ඒ ප්‍රීතියෙන්ම ඉඳ ඉගෙන ගත්තාම එයාගේ ඒ ප්‍රීතිය එයාට මානසිකව දැනෙච්ච ඒ ප්‍රීතිය කායිකව දැනෙන්නත් පටන් ගන්නවා කය සැහැල්ලු වෙනවා සහල් වෙච්ච කයක් සහ සතුටු වෙච්ච හිතක් ප්‍රීතිමත් වෙච්ච හිතක් තියෙන කෙනෙක්ට හිත එකඟ කරගන්න දැන් ගොඩක් ලේසි කෙලස් වලින් නැති ස්වභාවයකට වෙලා ඉන්න පුළුවන් ලේසි ඉන්න පුළුවන් කමක් තියෙනවා ඒක ගොඩක් ලේසි එයා ගිහින් තැම්පත් වෙනවා මේ තැම්පත් වෙච්ච හිතක් තියෙන කෙනෙක්ට උපේක්ෂාව කියලා කියන මධ්‍යස්ථ මතධාරීත්වය තුල ඉන්න විදිහ ඒ ඉන්න ආකාරය තේරෙන්න ගන්නවා. එයා ඒකට අනුමත උත්තර. එතකොට ඉස්සෙල්ලා දැන් මම අර කියආපු තරහා කියන කාරණාව ගත්තොත් ඒ තරහා කියන කාරණාව අපිට බෝධි අංගයක් නැත්නම් අවබෝධයට අංගයක් නොවුණාට ඒ තරහත් අපේ ජීවිතය තුළ වැඩිලා තියෙන්නේ. ඔන්න ඔය කියන කාරණා හතෙන් තමයි, ඔය අංග හතෙන් තමයි. පළවෙනියෙන්ම තරහ කියන එක දැනගත්තා මට තරහ යනවා දැන් ඒ කියන්නේ මේ සිහිය මෙයාට තියෙනවා ඊළඟට ඒ තරහ යන කාරණාව ගැන නැවත විග්‍රහ කරන්න හිතන්න ගන්නවා අහවල් දේ කරපු හින්දා අහවල් දේ වෙච්ච හින්දා මේ විදිහට කරපු හින්දා මේ තරහ තියෙන්නේ කියලා මේ තමයි මේ එක තරහ කියන කාරණාවක් අස්සේ තියෙන සංගතක ටික මේ වෙනස් කරලා හඳුනාගන්න ඊට පස්සේ අපි ඒ තරහ සත්‍යයක් ඒ තරහා හරි ඒ තරහා නිවැරදි කියලා ඒ තරහාට ආවඩෙන විදිහට අපි මෙනෙහි කරන්න පටන් ගන්නවා. හෝ කටයුතු කරන්න පටන් ගන්නවා. අන්න ඒ කියන්නේ මේ වීරියක් තියෙනවා මේ. ඒ වීරියත් එක ගියහම ඊළඟට අපිව තරහෙන් පිරිච්ච හිතක් බවට පරිවර්තනය වෙනවා. ඇත්තම කියනවා අපේ ඔළුව පකයන්න පටන් ගන්නවා. එහෙම වුණහම මේක ධර්මයේ සඳහන් වෙනවා අර කියන සිහිය තියෙන කෙනාට ධම්මවිචය ඇති වෙනවා ධම්මවිචය තියෙන කෙනා වීරිය ඇති කර ගන්නවා වීරියෙන් ඉන්න කෙනාට ප්‍රීතියක් හට ගන්නවා මේ ප්‍රීතිය කියලා කියන්නේ මානසිකව භුක්ති විඳින්න පුළුවන් යම්කිසි වූ මානසික ප්‍රීතිමත් භාවයක් මානසික තෘප්තිමත් භාවයක් කියලා අපිට ඒ තෘප්තිමත් භාවය ලැබිලා තියෙනවා තෘප්තියක් කෙසේ වෙතත් අතෘප්තිකර මහා ලොකු ආතතියක් හම්බ වෙලා තියෙනවා මනසට අර තරහ කියන එක රජයලා හිටපු හේ තරහත් එක්ක නැවත නැවත කල්පනා කර කර අර තියෙන මූලික කාරණා ටික මෙනෙහි කර කර ඉන්නකොට අපේ ශරීරයත් ඒකට අනුව කටයුතු කරන්න පටන් ගන්නවා එතකොට බොජ්ජංග වල කියලා දෙනවා මනස ප්‍රීතිමත් කෙනෙක් ඉන්නවා නම් නැත්නම් මනස යම් කිසි විදිහකට ආරෝපණයක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ ඒ තියෙන ආරෝපණය කායිකව ගලාගෙන යන්න පුළුවන් ස්වභාවයක් එයාට තියෙනවා කියන්නේ
අපිට ඒ දේත් වෙලා තියෙනවා කායිකෝ සහ මානසිකෝ කියන මේ දෙකේම එක හා සමාන විදිය සංගතක තියෙනවා නම් එයාට හිත එකඟ කරගන්න දැන් එක කාරණාවක් තියෙනවා අපි තරහටම වෙලා වැඩ කටයුතු කරනවා ඇවිදිනවා හිතනවා බලනවා අහනවා ඒ තරහටම වෙලා නිමක් වෙලා අපේ ජීවිතය ගත කරනවා තරහ කියන කිසිලයි කියන්නේ එතකොට බලන්න එක පැත්තකින් බොජ්ජංග බෝධියට අංග නිර්වාණය කියන දේ සාක්ෂාත් වෙන්න තියෙන කාරණාවක් තියෙනවා මේක ඇස්සේ තවත් පැත්තේ තවත් පැත්තක තියෙනවා දුක වැඩි කරන දුකේම ගිලිනලා තියෙන තමන්ට සහ අනික් අයට කරදර හිංසා පමුණවන කාරණාවකුත් මේක ඇස්සෙම තියෙනවා එනතුනි බොජ්ජංග කියලා කියන්නේ නීවරණ වල අනික් පැත්ත නීවරණ කියන දේවල් තියෙන තැන බොජ්ජංග නැත. එහෙම නැත්නම් නීවරණ වලට යට වෙලා ඉන්න තැන බොජ්ජංග නැත. නීවරණ හඳුනාගත් තැන බොජ්ජංග ඇත. අපිට කරන්න තියෙන්නේ අපේම ජීවිතය තුළ අපිම භුක්ති විඳින අපේම අත්දැකීම් ටික මනාකොට හඳුනා ගන්න එකයි. මේකෙන් එතකොට අදහසක් නැහැ පින්නතුනේ තරහ යන්නේක හෝ රාගය එන්නේක හෝ මෝහයට හිත යන්නේක හෝ වැරදි කියලා සඳහනක් නැහැ සඳහන තියෙන්නේ මොකද්ද ඒ රාගය ස්ථීර හැටියට අරගෙන ඒ රාගයම වඩනවද අපි ඒ රාගය දකින්නවද කියන එකයි මේක තුලින් ප්‍රශ්නාර්ථය ඒ රාගය වඩනවා නම් එයා ඉන්නේ රාගය කියලා කියන්නේ ස්ථීර දෙයක් නැත්නම් දේශය කියලා කියන්නේ ස්ථීර දෙයක් ඒක තියෙන්න ඕන ඒක ඒ විදිහට වෙන්න ඕන තරහ වෙන්න ඕන වෛර කටයුතු කරන්න ඕන කියලා හිතන සිතක් නම් එයා ඉන්නේ මමත්වයේ තුලයි මේ මොහොත තුල රාගයක් ආවා හෝ ද්වේෂයක් ආවා හෝ මෝහයක් තියෙනවා මේ කරන කතාව මේ කරන වැඩේ කරන්නේ තරහෙන් හෝ රාගයෙන් හෝ මෝහයෙන් හෝ ආදි වශයෙන් අපි හඳුනා ගන්නවා නම් මේ ඉන්නේ බොජ්ජංග බෝධි අංගයක් හැටියට සිහිය පාවිච්චි කරන තැනයි අපි ඒ එහෙම නැතුව අපි සිහියක් භාවිතා කරනවා තරහා හිතන දේ තරහා හිතන ආකාරයෙන්ම කල්පනා කරන්න සිහියක් ඕන නමුත් ඒ සිහිය තුල තියෙන නීවරණ වැඩිවීමක් නීවරණ වැඩිවීමක් කියලා කියන්නේ තමන්ටත් අනිත් අයටත් හිංසාව පීඩාව කරදරයක් එතකොට බෝධි අංගයක් වෙන්නේ කොහොමද තමන් මේ සිදු කරන කාරණාව දිහා දකින්න එකයි තමන් මේ සිදු කරන කාරණාව නිවැරදි කියලා බලන එක නෙවෙයි තමන් මේ සිදු කරන කාරණාව දිහා මධ්‍යස්ථ මතධාරීව බලන් ඉගෙන ගන්න එකයි අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරන එකයි